සුජාතා කොල්ලා උසාගෙන යද්දි ඔවුන්නේ නිවසේ ගෑසී ගොස් ඇති විදුලි බුබුළු පරීක්ෂා කරමිනි. ලයිට් 20ක් තියන්නම් ගිහින් ලකුණුනා. අපි දාගමු පොතේ. අපිට ගිය අස්කර්ලා ගත්තම ඉන්න පුළුවන් ලකුණුනා. වත් ඇවි තෙමීට අස්කර් ගමු. ෂෝක් එකට මල් ටිකක් දාන්න පුළුවන්. මොන මන්ද? අපි ඕකිඩ් ටිකක් දාමු ලකුණුනා. ලස්සන්ට පුළුවන්. මේ එවනත් හොඳයි. පුතා ඕකිඩ් ඩවන්න දන්නවද? ටිකක් දන්නවා. ඉස්කෝලේදී අපි ඕකිඩ් ඩවගාවක් කළා. එහෙනම් ඒවිත් මල් ටිකක් දාමු. සාගර දෙස බලන සුජාතා සිටියේ ඇගේ සැමියා ගැනේ. මේ ජීවිතයේ දුෂ්කරයි සිතන කිසිම මොහොතකදී ඔහු තමගේ පිටට ආවේ නැත. උදේ නුවරගේ අස්කරන්න යන බව ඇය බණ්ඩාරවිල පොලිස් ක්වාටර්ස් එකුම් ජයන්තට කතා කර කීවාය. එහෙනම් යන්නේ යයි කීවා ඇරෙන්නට ඔහු ඒ කරන්නේ කෙසේද කියාවත් ඇසුවේ නැත. තමගේ පෞල් ජීවිතයේ නිහඬ තනිකම ගැන දැන් සිතා පළක් නැතයි සුජාතාට සිතේ. දැන් සිතිය යුත්තේ දරුවන්ගේ ජීවිත ගැනය. ජයන්ත දැන් සූදානම් වන්නේ නුවර පාරවීමක් නොගෙන කෙලිම කොළඹට මාරුවන්නට. ඔහු ගත කරන ජීවිතය ගැන තමාවත් දරුවන්වත් දන්නේ නැත. සුජාතා දිග සුසුම කෙළුවේ අඬන්නට දැන් බැරි නිසායි. නොවෙනම් අඬා පළක් නොවන නිසායි. ලොකු නෝනා සාගර කතා කළේ යගේ දෙන්නේ දෙස බලාගෙන මේ. ලොකු නෝනාගේ ඇස්වල කඳුළු. කොල්ලා දුකින් කියද්දි සුජාතා සියාසි ඇස්වල මතු තිබූ කඳුළු පිසදා ගත්තාය. බත් කියන්න ඕන නේද පුතේ? මං ඊම් බේක් හවුස් එකකින් අරන් එන්නම් ලොකු නෝනා. බුරියානි පැකට්ම ගේන්න. මිස්සත් එක්ක යන්න. ඔය එස වෙනුවේ ආශායිනි. කොල්ල තමාටත් වඩා ආදරෙන් කෙල්ලව රකින්න බව ඇහෙදනි. මිස් බේක් හවුස් එකට කෑම ගේන්න යනවා. අපි යන්ද? සබෝ යගේ පර්ස් එකද දුවගොස් රැගෙන විත් වාහනේ ඉදිරිපස අසුනට බරුවේ සතුටෙනි. ඔහු සමග මෙසේ තනියම ගමනක් යද්දි හදවතට දැනෙන රහසිගත සතුට කුමක්ද? මිස් ඔහු කතා කළේ වාහනේ පාරට දමද්දීන් වගේ. මිස් කවදාරි මැරි කළාම සබෝ ගැස්සේ හුදෙස බැලුවාය. ඒ සමගම හිතට ආගන්තුක බිය ඇගේ පපුව සසල කළේ. දැන් මම නෙමේ මිස් කවදාහරි. ඇගේ ඇසලුව පිය දැකෝ කීවේ. එදාට මිස් ලොකුනෝනව දාල යන්න එපා. එයාවත් මිස් කව තියාගන්න. සපෝගේ පපුව ලෝදිය ගලන්නක් බඳු ඇවිලිනි. ඔහෙම දෙයක් කීවේ ඇයි? දැන් මම බලද්දි ලොකුනෝන සෑහෙන වෙලාවක් කල්පනා කර කර හිටියේ. පස්සේ බලද්දි ඇස්සල කඳුළු. අද විතරක් නෙමේ. මං දවසක් රෑ වෙලා ෆාම් හවුස් එකට ආවා. එදත් ලොකුනෝන බැල්කනියේ වෙලා ඔහොම කඳුළු පුරවාගෙන හිටියා. මිතුවත් දවසක් අම්මාගෙන ඇති නෝ තරම් වේදනාවක් අනුකම්පාවක් සපුවට ඇති විය. මිස්ගේ අම්මා හරි පාළු ජීවිතයක් ගත කරන්නේ. කවදාවත් එයාව තනි කරන්න එපා. සපුගේ දැස් වලට කඳුළු පිරුණි. ඒවව බලා සිටිද්දිම ඇගේ දෙනෙත් දිගේ කලාගෙන ගියේ. ඒ වගේ හොඳ අම්මා කෙනෙක් දෙයට ලැබෙන්නේ නැහැ. සබෝ හුස්මීලට ඇද ඔහු දෙස බැලුවායි. ඔහු කියන වදනක් වදනක් පාසා ඇත්තේ. කවදාරි මෙස්ස නැති වුණොත් එයාගේ ජීවිතෙන් පාළුවට යයි. සාගර කිව්වේ උගරින් මිනි. එහැනත් දෙහුට බලා ඉන්නට බැරි විය. එහේ අත ඇගේ හිසට ගියේ ඉබේට මේ. අඩන්න එපා. මට අම්මා කෙනෙක් නැහැ. එයා මන් ළඟ නැති දුක මගේ ජීවිතේ පුරාම තියෙනවා. ඒකයි මං කිව්වේ. සපු දෙනෙන් මිරිකාගෙන මෙන්න උන්නාය. අපිට අලුතෙන් ආදරය කරන ඒ අම්මා කෙනෙක් එහෙම එන්නේ නැහැ. හිටපු දරුව විතරයි මැරෙන ගල් ඉන්නේ. මම මිස්ටර් මෙහෙම කිව්වේ ලොකු නෝනා වයසට යන්නත් කලින් තනි වෙලා නිසා. සැබෑ ගෑනේ ජීවිතේ මීනතුරුම ඉන්නට සුවාගන්න එක පිරිමියකි. එහෙත් ඔහු ජීවිතේට සැබෑ ඇත්තල නොකල ඒ ගෑණියගේ ජීවිතේ කතරක් වීම අසන්නත්වයක්ද? ඔහු තාත්තාට දොසක් නොකියා කීවේ ඒ බව සපෝ දනි. තේරෙනව නේද? ඔහු කරුණාවෙන් ඇසුවේ. ඇයි සමනෙමින් කීවායි. ඉන්පසු දෙදෙනාම කතා කළේ නැත. නූර ආවම මාකට් යන්නේ මං. ඒක තමයි මං ආසම වැඩි. සෙන්සුරාද උදේ මාකට් එන්න පුළුවන්. මහත් එනවා. ඇස්තින් කීවායි. නිකන් ඉඳලත් බෑ. මොනාරි කරන්නත් ඕන. ඊටත් පසු ඔහු කීවේ. ඇත්තටම ඔහු මොනවා කරන්නට බලාගෙන ඉන්නවාද? බලමු මෙස්.
නුවරට ඇවිත් මාලිකාවට බාරයක් කියම්මලා ආවම හොඳ අයිඩියා එකක් එයි නේද? සපෝ හිස වෙනවායි. ඔය ජීවිතය ගැන සිතන මේ සුභවාදී බවට ඈ ඇත්තටම ප්‍රිය කළාය. අපේ කුරුණෑගල ගෙදර තියෙනවනේ මිස්. තාත්තා නැති වුණේ අපට ඒක ලස්සන්ට හදලා දීලා. සපෝ ඔහුගේ පැත්තටම හැරුණායි. ඔහුගේ ජීවිතය ගැන කියද්දි ඈ අසාගෙන ඉන්නට ආසය. මං හිතුවේ මිස් ඒක අවුරුදු දෙකකට විතර කුලියට දෙන්න. වහලා තියෙන එකත් අපරාධනේ. ටවුමට කිට්ටු නිසා හොඳ ගානකට දෙන්න පුළුවන්. ඒක හොඳයි. ඒ කියන්නේ එතකොට ඔයා ගමේ යන්නේ නැහැ කියන එකනේ. ඒක හොඳයි. සපු කිවි සිතිනි. එකවර හොඳ ඇඩ්වාන්ස් එකකුත් ගන්න පුළුවන් මිස්. ඒ සල්ලි ටික ගත්තනම් මට මොනාරි කරන්න පුළුවන්. සපු යන්තමට හිස වෙනුවයි. ඔහු දිනුවේ ඉන්නවා දකින්නට ඒ කැමැතිය. ඇත්තටම දිනුවේ ඉති ඔහු එන අය. කතාවෙන් කතාවෙන් ඔවුන් මහනුවර නගරයට ආවෝය. බේක් හවුස් එකට යන්නට නම් දලදා වීදියේ පියවිසිය යුතුය. ඔහු ඉඩක් තියෙන තැනක් බලා වාහනේ නැවැත්තී. යන්. සබෝ සිටියත් ඔහු තමාව දමා යාවියයි කියාය. ඔහු එහෙම නැත. ඔහු සමග එකට වැටි නුවර වීදිය ගියද්දී හදවතට මේ තරම් සතුටක් දැනෙන්නේයි. රැහැට ෆුඩ් සිටියෙමු. හතට අටට විතර. සාගර අසලෝ සුභමාගට් එක පින්නා කීවේ. ඔව් අදවතේ මේ ලියන ජීවිත ලතාව කවිය කොතරම් ලස්සනද. අපට බුරියානි බත් පැකට් 12ක් ඕන. දවල්ටත් උඩ ගවන්නේ අම්මාද? සපු බේක් හවුස් අවන්නල දෙස බලා සිටුවාය. උණුෙන් කටලුත් තියනවා. ගමුද මිස්. කෙල්ල හිස වෙනුවාය. ඔහොම කෑම කන්නට ඇතරම් ආසා කෙනෙක් තවත් නැත. අර අපි ෆුඩ් සිටි එන දවසට මේකෙන් ඇවිත් හවසට ආප කෑවනම් හරි. කෙල්ල බිම් බලාගෙන සිනාසුනායි. ඔහු දැන් නුවර ආපසු කරන වැඩ කීයක් කීවාද? ඔක්කොටමත් වඩා ඇගේ හිත ගියේ අර සුදුසාරි ඇඳගෙන රැහැට මාලිගාවට යන එකේ. මුරියානි බස් හොඳින් වාහනයෙන් පිරී ගියේ. සපෝට නැති බඩගින්නක් ආවේ. දෙන්නත් එක පැකට් එකක් මගද ලියාගෙන කන්නේ හිතෙනව නේද මිස්? ඇත්තටම වැවරවමේ වාහනේ නැවතුවා නම් එහෙමත් හොඳයි. ජයන්ත නුවර නිවසට ගොස් සුජාතාට උදව් කරන්න යයි දිල්ලාරට කීවේ උදේ. දිල්ලාරේ ඒ වැඩේ බාරගත්තේ සතුටෙනි. ඔව් වාහනේ නුවර මිදුලේ නවත්තා බහිනවා සමගම වගේ සපු සාගරත් එකට ආ වාහනේ ගුරු පාර දිගේ උඩට ඉමින් තිබුණේ. එහෙවුන් දෙදෙනා දැක දිල්ලාරට ආවේ පුදුමාකාර තරහකි. මෝ එදා ඉවරයක් කරලම දාන්නයි තිබ්බේ. ඔහු සිටියේ හැවිලි මිනි. සාගර ඈත තියාම දිල්ලාරව දුටුවේ. මිස් අර සාගර දිල්ලාරව පෙන්නුවේ. සපෝගේ සිතේ මෙතෙක් තිබූ සතුට එහෙමම නැති වීගෙන ගියේ. දිල්ලාර තමා අද මෙහි බව දන්නේ කෙසේද? සාගර වාහනේ නවත්තද්දිම වගේ සපුවින් බැස්සාය. දිල්ලාර බත් පැකට් රැගෙන බසින සාගර දෙස බලා වුණේ පිච්චෙමිනි. සපුව වාහනේ ඉස්සරහා සීට් එකේම නවා නංවාගෙන මෙසේ රවුම් ගසන්නට තරම් ඌට හයියක් ආවේ කෙසේද? කොහෙද බබා ගියේ? දිල්ලාර ඇසුවේ ටිකක් වෙනස් කටහඬෙනි. පොඩි රවුමක් ගියා. දිල්ලාර අයියා මොකද මෙහි? සපු වචන පිටකලේ ඔහුගේ ඇඟේ මාළු නටන ලෙසනි. ආය බල්ලා බබාලට හෙල්ප් කරන්න. ඔයාලට පුළුවන්ද මේ වැඩ? ඇයි මොකද බැරි? මට පොඩි මාමත් කිව්වා බල්ලා මේ වැඩේ කරන්න කියලා. දැන් ඔක්කොම වැඩ ඉවරයි. යන් එහේ. මං ඩින ලෑස්ති කරන්න කියන්නම්. අර ඩින ගෙනත් තියෙන්නේ ෂෝක් බුරියානි. සබු ඇස් උඩට යවා කීවාය. සාගර ගෙට යමින් සිනාසුනේ. එහෙනම් මං ඉන්න ඕන නෑ. ඇත්තටම නෑ. අපිත් දැන් නාලා කාලා යනවා. සපු අත් දෙක දෙපසට යවමින් කීවාය. දිල්ලාර වාහනේට නැගී කේන්තිනි. ඔබ උඩපන්නව වැඩි බැල්ලි. ළඟදිම ඔබට මං ඕන වැඩේ දෙන්නම්. දිල්ලාර වාහනේ පන ගැන්වේ ඇසේ සිතමිනි. යද්දි සාගර සියල්ලන්ටම බත් පැකට් බෙදා බත් පැකට් දෙකක් පමණක් අත තබාගෙන උන්නේ. සපු කතා නොකරම කිසිවෙකුට නොපෙනෙන වම්පස පඩි අසලට ගොස් ඉඳගත්තාය. ඊට පසු ඇය බත් දෙකම ගත්තාය. එකක් අයින් කළ ඇය එකක් පඩිය උඩම තබා ලෙව්වාය. ඔහු ඉඳගෙන බලා සිටිද්දී සපු දෙනෙත් වලින් ඔහුට ඉඳගන්නට යයි කීවාය. සපු කොල්ලාට කවුණු සුජාතා ඈත සිට සාහසින් බලා උන්නාය. ඇය බත් කටක් කෑවේ දෑස් තිත්තු යද්දී.